අකීකරු වුණු එකනා තමයි දැන් අයින් කළ තියෙන්නේ අවුරුදු 23න් පච්චයක් කොටලා තියෙනවා මම විරුද්ධයි පච්ච වලට මට මගේ ලංකාවේ මගේ අම්මා දුන්නු අවබෝධය පච්ච කොටන්නේ රස්ති අධිකාරියෝයි සමා වෙන්න වචනෙට ඒක කෙලින් කියන්න බැරි නිසා මම කියන්නම් කොටියෙන් කල්ල උගල තරහ වෙන්න එපා උගල පච්ච කොටන් ඉන්නව ගොඩක් කට්ටිය නමුත් මගේ තීරණය මම කෙලින්ම කියන මගේ අම්මා මං හැදු විදියට හොඳයි හොඳයි ගිහින් ඉඳා ගන්නවා ඩියුටි එනේට පිරිමියෙක් නම් රස්ති අධිකාරියා ගෑණියෙක් නම් ගණිකාරයා සමාවෙන් ඒක මගේ අදහස එතකොට මං ජොබ් කරන්නේ නැහැ මම මගේ පිනට මට ඉතින් සල්ලි පිනට ලැබෙනවා ගෙදරටම වෙලා ඉන්නකොට එතකොට මගේ ඒ මගේ අදහස තරහ වෙන්න එපා ඔයගොල්ලෝ මගේ අම්මා මාගේ මොලේට දාපු දේ තමයි ඒ එතකොට මගේ දෙවනි දුව නිතරම ඇහුවා ඒ කාලේ පොඩි රෝසමලක් මෙතන කොටා ගන්න මං කොඹ රෝසමල කොටා ගනින් අම්මා මතක් කරපන් ඒ මගේ අදහස මෙතන එහෙම කරොත් ඒ අර වගේ කෙනෙක් කියලා නේ මම හිතන්නේ ඉතින් මගේ ලොකු දෙවනි කියලා කවදාකවත් ඒව කරේ නැහැ පස්සේ තුන්වැනි එකේනා විශ්වවිද්‍යාලෙනේ ගියේ එයා ගොඩක් විශ්වවිද්‍යාල ගියා අරවල ටික කාලයක් විශ්වවිද්‍යාල ගියා ඒගොල්ල තෝරගත්තේ ඒගොල්ලන් මොන අතටද බැංකුවටද සෞඛ්‍ය අතින්ද අර එහෙම ඒගොල්ලන් තෝරගත්තේ පා ඊට පස්සේ ඒගොල්ල ගියා වෙන ප්‍රයිවට් ස්කූල් වලට විශ්වවිද්‍යාලෙ අන්තිම වෙනකන් හිටියේ නැහැ මෙයා හිටියා පොඩි එකේනා ඊගාටින් දන්නවනේ විශ්වවිද්‍යාල අපේ ලංකාවේ වගේ බලකම් නම් කරන්නේ නැහැ ඔය මොනවාද මට මතක නැහැ නම ඔය කෙල්ල බෙල්ල වල දාගන්නේ දූෂණය කරන්නේ බොරු නවකවදී ඕවා මෙහෙ නෑ මේ රටවල නවකවදී නෑ ඉතින් මේ ඒ වුණාට ටිකක් අර විශ්වවිද්‍යාල ගන්නකොට ටිකක් මම වගේ කොල්ලෙක් වගේ ගත්තේ වුණ තිබුණා මෙයාට යාළුව පච්චයක් කොටන්නේ කියලා යාළුවම සල්ලි දීලා තියන්නේ මේගගේ උපන්දිනේට 23 වෙනි උපන්දිනේට මෙයා පච්චේ කොටලා හැබැයි ඇත්තටම පච්චයක් කියලා කියන්න බෑ දැන් අපි පෑනකින් අඳින්නේ චිත්‍රය ඒ විදිහට තමයි තියෙන්නේ මේ අතේ මෙන්න මේ තියෙනවා මම පෙන්නන්නම් ඔයගලන්ට මේ ෆොටෝ වල තියෙනවා ඇත්තරම පච්චයක් කියලා හිතා ගන්න බෑ මම දැක ගමන් ඇහුවා අපි ඔක්කොම ස්විමින් පූල් එකේ පීනාන යනකොට මෙයා නවකවදේ මෙහෙ නෑ ඒවා හොඳද ලංකාවේ නවකවදේ මුවාවෙන් කෙල්ලකොල දූෂණය කරනක තමයි කරන්නේ ඈ ඉතින් ඕක හැම දෙයින්ම නම්බර් 1 ශ්‍රී ලංකාව මෙයා ස්විමින් පූල් යනකොට දැන් ඉතින් මේ අපේ අඟපේ නඳුන්නේ නැඳිනේ මම නෑ මම ස්විමින් පූල් යන්නේ කල්ෂේමයි ටීෂර්ට් එක අඳගෙන මම ඔය අඟ පෙන්නන විදියට මේ ජීවිතේට මම අඳලා නැහැ ඔය බලන්න මේ මගේ ෆොටෝ එකක් තියෙනවා මේ ස්විමින් පූල් ඇඳුමක් හැබැයි ස්විමින් පූල් ඇඳුමක් නෙවෙයි මම හැදුව ඇඳුමක් ස්විමින් පූල් එකට අඳින්න මේ අත් තියෙන මේ කලවගාවටම තියෙන එකක් මට අඳින්න ලැජ්ජයි වගේවා මේ රටේ කවුරු ඇඳත් මට බෑ මෙයාගේ ඇතේ එකපාරට මට පේනවා මේ මොනවද කිය මහේ ඔය පෑනින් ලියලද පච්චයක් කොටාවිනේ එතකොට hina වලක පච්චය යවන්න බැරිද බෑ එහෙමද එහෙනම් උඹට අම්මා කෙනෙක් නෑ අදින් පස්සේ මම උඹේ අම්මා නෙවෙයි උඹ මගේ දුව නෙවෙයි උඹ පච්චෙත් එක හිටපන් කියලා ඉදායින් කරා ඉදායින් ඉඳලා කතා කරන්නේ නෑ ලොකු දුවයි පොඩි දූල දෙන්නයි පුතා යමතිස්මනෝ තව කොච්චර කාලයක් ඔය විදියට මේ ඉන්නවද කියලා මං කොහොම මැරෙනකම් මකන්න කියපන් පච්චි පච්චි මකොත් සමාව දෙනවා පච්චි තියන් ඉන්නකම් එයා කැම්මනේ දැන් හෙට අනිද්ද අපි යනවනේ සත්ව උද්‍යානෙට ඉතින් ලොකු දුවකෝ එයා දෙන්න ඉන්නවා කියලා ජෝඩුව ඉතින් මං කොහෙද මට මොකද දැන් ඔය දරුව දෙන්නයි උපන්දිනේට හිටියනේ මගේ ළඟමයි වාඩි කරන්නේ මුන් ඕන කමෙන් මගේ ළඟමයි යා වාඩි කරන්නේ දැන් පොඩි මුණුපුරාගේ උපන්දිනේ තිබුණේ ඔක්තෝබර් 16 ලොකු මුණුපුරාගේ උපන්දිනේ තිබුණේ සැප්තැම්බර් 6 ඒ දෙකම අනේක තමයි ඒ දෙකම තිබුණු දවසේ මේගොල්ලෝ ඕන කමෙන් මගේ ළඟ වාඩි කරන්නේ මගේ ගාව පුටුවේ වාඩි කරන්නේ මට ප්‍රශ්නයක් නැහැ මට මොනව හරි අවශ්‍ය වුණාම කෑම මේසේ මම මෙතන තියගන්නේ නැහැ මම අර දුරින් එක්කන අරගෙන නමක් කියලා මට ලුණු ටික දෙන්න අරක දෙන්න මේ කියන නෑ මම සමාව දෙන්නේ නැහැ එයා හොඳටම දන්නවා මගේ අදහස් ලොකු දෙවනි දුව හැමතිස්සෙම අහනකොට යනවස් කෙනේ මම එපා කියනවා ඒතොර බෑන කියනවා අම්මගෙන් අහන්න ඕනේ මං කැමති ඒතකොට දුව කියනවා අපෝ අපෝ බෑ බෑ මට අම්මටයි තාතරයිනේ අම්මා විතරයි අම්මා විරුද්ධ දේවල් මං කරන්නේ මට අම්ම නැතුව ඉන්න බෑ කියලා ඉතින් මං මගේ දෙවනි දුව 100ට 100ක් මම තමයි මම මොකද කරේ මගේ අම්මට අම්මා නැතුව ඉන්න බෑ කියලා අම්මා වෙනුවෙන් කැප වුණා තන මගේ දෙවනි දුවත් ඒ වගේම අදහස් තමයි තියෙන්නේ. ඒක තමයි යා පච්චයක් හිටුවේ නැහැ. චුටි රෝසමලක් මෙතන කටහඬ ගන්න හැදුවේ මං එපා ගුණස කරේ නැහැ.
ඉගාර මෙයා කරා විශ්වවිද්‍යාල යාළුව නිසා මං කොහොම යාළුවත් එක්ක හිටපන් ඉතින් දැන් පෙරහිදත් මට දුවල කියනවා තව කොච්චර කාලයක් ඔය විදියට මුනේ ළඟ ඉන්නද මං කොහොම ජීවිතාන්ත දක්වා ඇත්තට හදවතින් මට දුකයි යන්නේනවා නැත්තේ නෑ කොච්චරත් මගේ දරුවා නමුත් යා කර වැඩේ බලු වැඩේනේ මම සමාව දෙන්නේ නෑ එන මගේ හැටි එහෙම තමයි ඒ කියන්නේ මගේ දරුවන්ටත් එකයි ඕගොල්ලන්ටත් එකයි එංගලන්ති මහරජින්ටත් එකයි මම බෙදන්නේ එකම හැන්දෙන් හැම මිනිස්සයාටම ඒක මගේ ගතිගුණ.